අයිබුවන් සත්‍ය අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා හරි දේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක සහ බිරිඳ ලබන 19වනදා දක්වා රිමාන්ඩ් අතීතයට දොස් නොතබා රට ගොඩනැගීමට සූදානම් වන්න ජනපති කියයි ජනපතිගේ වගකීම විපක්ෂයේ පහදයි වවුනතිව් පොලිස් සැරයන්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි උද්ඝෝෂණ කරන එක ඇමතිවරුන්ට පෙනෙයිද ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මිය ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. මොවුන් දෙදෙනා අද පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වූ අතර පසුව ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාබස් සමාගමෙන් ගුවන් යාන 10ක් මිලදී ගැනීමේ අමරිකානු ඩොලර් මිලියන 20ක අල්ලසක් ලබාගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය සඳුදා වරින් තුනෙකුත් කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වැවිලි සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ හැම ආයතනයකම කුඩා ආයතනයක් වෙන්න පුළුවන් විශාල ආයතනයක් වෙන්න පුළුවන් නමුත් ඒ හැම එකකින්ම විශාල වැඩ කොටසක් සිදු විය යුතුයි ඒකින්ද තමයි මේ ආයතන හැදිලා තියෙන්නේ ඉතින් ඒවා ලාභ ලබන ආර්ථිකයට උදව් වෙන ඒ වගේම අනියම් ලෙස රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්නට පුළුවන් ආර්ථිකයට විශාල ගැම්මක් දෙන්නට පුළුවන් විදියට තමන්ගේ වැඩසටහන සකස් කරගන්නට ඊපස්සේ ඒ ඉලක්කය කරා කැපවීමකින් යුතුව වැඩ කරන්න කියලා නිම ඉල්ල තමයි අද ඇසලට මම කතා කරන්න අදහස් කරේ. අපි විශාල අභියෝගයක් බාරගෙන තියෙනවා. ඉතින් මේ අභියෝගය ජය ගන්නට ඕනේ. අද උදේත් බැලුවොත් ඊයේ රෑත් බැලුවොත් විශාල ප්‍රමාණයක් මෙතෙන්ට එනවා උද්ඝෝෂණ කරලා පාරත් වහලා මොකද මේ අය බැලුවම එක අතකින් කනගාටු වෙන්නත් ඕන. උපාධිධාරීන් ඇවිල්ලා පාරේ වාඩි වෙලා රසාවල් ඉගෙන. ඉතින් මොකද කියලා බලන්න. ඇත්තට මේ ළමයින්ගේ එක අතකින් ඒ ළමයින්ගේත් වැරද්දක් නෙවෙයි අපේ ක්‍රමවේදයේ වැරද්ද නිසා උපාධියකුත් අරගෙන ඊට පස්සේ ඇවිල්ලා රැකියාවන් ඉල්ලගෙන පාරේ වාඩි වෙලා ඒක අයගේ අත්කොළු බවට පත් වෙලා තියෙන එකත් අසරණ තත්ත්වයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජහිඩ් අන්වර් ඛාන් මහතා අතර හමුවක් අද සිදු වුණා. පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා සුහද පිළිසඳරක නිරත වුණා. එමෙන්ම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්ව අතර සාකච්ඡා සිදු කෙරුණා. ඉකුත් පසුවන දින පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානීවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පස් දින නිලසංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු මස පළමුවනදා සිට රජයේ රැකියා ලබා දීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමේ. අතිගරු ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස 2012 වර්ෂයේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටින පළදායී රැකියාවක නිරත නොවන සියලු දෙනාට රාජ්‍යාංශයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ගාලු මුහුදොර වෙනම ස්ථානයක් නිල වශයෙන් උද්ඝෝෂණ ස්ථානය කියලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන් කර දී තිබෙනවා.
ඔබතුමාලා කොහෙර අයිනක දාලා උද්ඝෝෂණය කරන්න තැන්වෙන් කරාම පහක් එකක් දාලා ඔබතුමාලගේ ඇස් වලට කන් වලට මේව දැනෙයිද මේ හැංගි මේ අය උස් කරයිද එහෙම ඉතින් අපි බල බල නෑන්නේ එතනින් ගෝල් පෙස් එක ළඟින් යනකොට පේන්නේ නැත්තම් ඉතින් ඔව් බල බල යනවා දෘශ්‍ය ආබාධිතනේ බල බල යනවා නෙමෙයි අපි ගිහලා අපි කියන්නේ එහෙම උද්ඝෝෂණ කරන්න කාටවත් අවශ්‍යතාවයක් නෑ මොකද දැන් ඔබතුමාට අවශ්‍ය නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අදාලා අමාත්‍යවරයාට දැනුම් දීලා ඒ පිළිබඳ සාකච්ඡාවක් කරමුලු. එහෙමනේ සීලාචාර දියුණු සමාජවල. අමාත්‍යතුමා වතු කම්කරුවන් සඳහා වැඩිකර රුපියල් 1000ක දෛනික වැටුප වතු සමාගම ගෙවීම මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙවැනි වතු සමාගම නැවත රජයට පවරා ගැනීමක් සිදු කරනවාද වැඩි කරපු වැටුප රජය මගින් ගෙවීමට හැකියාවක් තිබෙනවද? නෑ රජයට පවරා ගන්න වෙන්නේ ගෙව්වේ නැත්තම්. ඔවුන්ගා ගෙවීමට එකතාවයක් නැහැ නේ මේ වෙනුමිට. මාර්තු මාසේ පළවෙනි දවස් නෑ නේ තාම. කියන එකයි කරන දෙයි දෙකක් නේ. කරනවාද කියලා අපි බලමු පළවෙනි දවස්. අමතුමා. කලේ නැත්තම් අපි බලමු මොකද ඊළඟට ගන්න. අමතුමා මේ කෘෂිකර්ම ගොඩනගිල්ල. දැන් මේක ඇත්තටම කියනනම් අමතුමා මේකත් එක්තරා විදිහක වයිට් කොලර් රොබරි එකක්. ඒ බිල්ලිම හදන්න වගේ තුන් ගුණයක් දීලා දැන් රජය පාවිච්චි කරන්න නැතුව නිකන් කුලිය ගෙවන ඔයකට. අපි මේකට පමණක් නෙමේ සියලුම වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව වෙනම ජනාධිපති කොමිසමක් මගින් විභාග කරන අතර ඒ සඳහා නීත්‍යානුකූලව පිළිගැනීමේ චේතනාවෙන් තොරව අවශ්‍ය උපරිම දඬුවම් ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගන්න රජයක් ලෙස ක්‍රියා කරනවා. ඇයි තවමත් ප්‍රමාද මේ මහ බැංකු මංකොල්ලේ සම්බන්ධ පියවර ගන්න? මේ වාරික විගණනයේ පිළිබඳ සංවාදයක් ඇති විය යුත්තේ දේශපාලනඥයන් අතර නෙමෙයි ඇත්තට වංචාව හොරකම සිද්ධ වූ දෙයක් වාරික විගණන වාර්තාවේ තියෙන දේ පිළිබඳ විගණන ශේෂයේ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ එයා සම්බන්ධ ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන අය තමයි විවාද කළ යුත්තේ. ඉතින් ඒ නිසා මේ කියන දේශපාලන අවලාද මඩ තියෙනවා නිකන් කියන ඒවා. ඒක සාධාරණ නෑ. විගණන වාර්තාවේ තියෙන කරුණු වල කිසිම හොරකමක් වංචාවක් දූෂණයක් මහින්ද රාජපක්ෂ යුගයේ භාණ්ඩාගාර බිල්පත් වල වෙලා නෑ. එහෙම වෙන්නේ. මම මේ පිළිබඳ ප්‍රාමාණිකෙක් විදියට කියන්නේ ඒ තියෙන ඉලෙක්ට්‍රොනික බිඩින් සිස්ටම් එකේදී ලංසු තැබීමේ ක්‍රමවේදීදී සිස්ටම් එක විසින් තමයි ඒ හොරකම ඒ වෙලාවේදීම එළියට එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ මේක. මේ භාණ්ඩාගාර බිල්පත් ගණදෙනු සිද්ධ වෙන්නේ සම්මත තාක්ෂණික ක්‍රමවේදයකට අනුව. මේ පිළිබඳ අපේ කාලේ හරි කාගේ කාලේ හරි මේ හොරකම සිද්ධ වෙච්ච අයට පූර්ණ දඬුවම් දීම සඳහා අපි මැදිහත් වෙන්න ඕන. ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම මාධ්‍ය හමුවට චමිත විජේසිරි මහතාද එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය ගැන රට සද්දයක් නැහැ. උත්සාහයක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අවුරුද්දක් පිරෙන වෙලාවේ ආයේ රටේ ජනතාවට මතක් කරා. සම මේ බාල දේශපාලන එපා. මේ රටේ බාල දේශපාලනෙන් තවදුරටත් බලය අල්ල ගන්න උත්සාහ කරනවා මම හිතන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ට කරන ලොකු පාවා දීමක් මේ ජනවරම කියන එක අපි මතක් කරලා දෙන ගමන්ම විශේෂයෙන්ම කියනවා. අවෝහාරික විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. මේක ගැන පාර්ලිමේන්තුව තුල අපි ඉදිරි දින දෙකක විවාදයක් තියෙනවා. අපේ ආණ්ඩුවෙත් මේකට සම්බන්ධ කවුරු හරි ඉන්නවනම් ඒ ආයි වහලා තියන්න ඕනේ නැහැ. හෙට අනිද්දා මැතිවරණයක් එනවා. ඒ අදාළ උදවිය ගෙදර යවන්න ජනතාව බලාගෙන ඉන්න. ඒ අදාළ උදවිය ගෙදර යවනකොට මීට පෙර මේ රට මේසා විශාල ණයබරකට ලක් වෙන්න මේ රටේ තියෙන බදු මුදල් ටික හොරකම් කරපු අහිංසක මිනිස්සුන්ගේ සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් හොරකම් කරපු ඒ උදවිය වෙනුවත් නීති ක්‍රියාත්මක වේතු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරම ඕක. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරම මේ රටේ කවුද හොරු පක්ෂ විපක්ෂ ભેදකින් තොර වුන් අල්ලගන්නේ. අපි දැක්කා ඊයේ දිනේදී නේද ඉතිහාසගත වෙන වැඩපිළිවෙළ. මේ රටේ උද්ඝෝෂණය කරන කණ්ඩායම් වලට ස්ථානයක් වෙන් කළා දීලා. කියන කාරණේ තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ උද්ඝෝෂණ ජනතා විරෝධතාවයන් නැති වෙයි. එවැනි දත්තකර රට පත් වෙන ජනාධිපතිවරයා එතුමාම පිළි අරගෙන තියෙනවා මේ රට උද්ඝෝෂණ වලින් පිරිච්ච රටක් බවට පත් වෙනවා. ඒ ආණ්ඩුවේ නොහැකියාව ආණ්ඩුවේ වැරදි පිළිබඳව රටේ ජනතාව කතා කරන්නට එතුමා ස්ථානයක් වෙන් කළා තියෙනවා. මට දැනෙන විදිහට අපිට දැඩි තොරතුරු ඇණියට ඒ වෙන් කළා තියෙන භූමියේ ප්‍රමාණය සහ ආසන්නය සිංගප්පූරු රටකට විකුණලයි කියන ආරංචියක් අපිට තියෙනවා. ඉතින් මේ වගේ බොරු දේවල් තුලින් සහායමකට පත් වෙන తాවකාලික සතුට පත් වෙන මේ ආණ්ඩුව වහා පළවා හැරීම සඳහා අවශ්‍ය පුළුල් සන්ධානයේ වැඩපිළිවෙළ වත්මන් රජයේ වැඩපිළිවෙල පසුගිය රජයේ අක්‍රමිකතාවෙන්ම ශ්‍රී ලංකන් ගණතුණු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් තත්ත්වයක් හටගත්තා.
දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ රජයට එක්වන 150,000ට වැටුප් ගෙවන්නේ කොහොමද කියන එක. මේක තවත් බොරු මැතිවරණ පොරොන්දුවක් විතරයි. හවුලක් ඕන නෑ තමුන්නාස ආයවැයක් ගේනවායි කියලා අපෙන් ඇහුවනම් අපේ විපක්ෂ නායකතුමා කියපු පරිදි අපි මේ සහන දෙන්න ගේනවා නම් අපි ඔක්කොම අත උස්සනවා තමුන්නාසට. වැඩ බැරි ආණ්ඩුව බැරි කමට දැන් අපි දෙක එක ඒවා කියන්න හදනවා. 20යි 20 වර්ෂය සඳහා ආයවැයක් පේන තෙක් මානයක්වත් නෑ. අපි මේ රට බාර ගන්නකොට මේ රටේ ආර්ථිකයේ තිබුණේ ICU එකේ. දැඩි ප්‍රතිකාර ඒකකයේ අවසාන හුස්ම හෙළමින් තිබුණේ. මහා නායකණ්ඩකුත් අපි බාරගත්තා. අපි ආණ්ඩුව තියනකොට කිව්වා අයියෝ පාර බැහැල යන්න බෑ හැමදාම උද්ඝෝෂණේ කිය. කොන්දපණ නැති ආණ්ඩුවක් උද්ඝෝෂණ නවත්වන්න බැහැයි කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදයේ හැටියට ඒ අයිතිය පිළිගන්න ඕනේ. සීමාවට වඩා වැඩියෙන් ගියොත් ඔන්න වතුර පාරක් දෙකක් ගැහුවට කමන්නේ. මම නම් හිතන්නේ ඔය බෝඩ් එකක් ගහපු පළියට මේගොල්ලන් දැන් හැමදාම එතනට ගිහිල්ලා ඔය බෝඩ් එක පිටිපස්සේ නම් විසඳුම් හම්බු වෙන්නේ. අපි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන්න ඕනේ. මේක දැන් මේ නොනගතේ වෙලාවක් වගේ තියෙන්නේ. මංගල සමරවීර මහත්තයා කතා කරේ හරියට මේ ආණ්ඩුව ඉවරයි. දැන් මේ හදන්නේ පොඩි චූන් එකක් ගන්නවා මේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආපහු මුදල් ලැබෙති වෙන්න. මංගල සමරවීර මහත්තයා කතා කරනකොට විජිත මොනිසෝයිස කට අරගෙන බලාගෙන ඉන්නවා ආපහු වාරි මාර්ග කැමති වෙන්න බලාගෙන. මහත්තයෝ මතක තියා ඔබතුමාලගේ ආණ්ඩුව නැති වුණේ එතුමා මුදල් ලැබෙති වෙච්ච හින්දා. එතුමා මුදල් ලැබෙතිවර හැටගත්තු තීන්දුව හින්දා තමයි තමුන්නාන්සලට ආණ්ඩුවක් නැති වුණේ. මේ ආණ්ඩුවක් බලයටපත් වෙලා මාස දෙකයි. තමුන්නාන්සල මේ මාස දෙකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම මේ ගැටළු ඇති කරගෙන ප්‍රශ්න ඇති කරගෙන මේ ආණ්ඩුව ඉවරයි කියලා හිතනවා. අපි මේ ආණ්ඩුව ඔබතුමාලට බාර දෙනකොට රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන 1යි. ඔබතුමා මේ රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන 2 දක්වා වැඩි කරා. මංගල සමරවීර මහත්තයා ඉතින් කවුදෝ ලියලා දීපු කතාවක් කරලා යනවා. අඩු ගානේ අහගෙන ඉන්නේ නැහැ. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ මේ රටේ මොන ශ්‍රේෂ්ඨද ඉතුරුනේ කියන්නේ තමුන්නාන්සල මේ බදු ගාපු හින්දා. අද කතා කරලා උද්ඝෝෂණ තියන්න තැන් දාලා වැරදිද? තමුන්නාන්සලා කතා කරන්නේ ඉස්සලා සන්දානේ මහල එකඟන හදන්නකෝ. අලියත් නැහැ සන්දානෙත් නැහැ. තමුන්නාන්සලගේ පක්ෂේ හදා ගන්නකෝ. ඉස්සලා පක්ෂේ තමුන්නාන්සලාට තාම සන්දානයක් ගහගන්න බෑ. ලකුණු හොයාගන්න බෑ. රටේ ආර්ථිකය කතා කරනවා. බාව නොමග යවනවා කරුණා කරලා මේ කවුද කියලා හෙලි කරන්න කියන්නේ. හොඳයි හරි. හැමෝටම වැරදි කරන්න. අර කිං කිං කියනකොට මොකද්ද තියෙන කෙනාට තරහ යනවලු. ඉතින් මේවා කරපු අය තමයි නැගිටින්නේ. නොකරපු අය නැගිටින්නේ නැහැ. කවුද වැවිලි කර්මාන්ත ඇමති? වැවිලි කර්මාන්ත ඇමති තමයි මුල්ලුවෙන් ගැහුවේ. කවුද රාජ්‍ය ව්‍යවසාය ඇමති? රාජ්‍ය ව්‍යවසාය ඇමති තමයි ගැහුවේ මේ දළුවලින්. තව කියන්න පුළුවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පොදු ජනයාගේ ආදායම් වැඩි කරන්නයි, ඔවුන්ගේ වියදම් අඩු කරන්න. මේ බදු අඩු කරේ ජනයාගේ වියදම් අඩු කරන්න. අඩු ගානේ මාර්තු අප්‍රේල් වෙනකොටවත් මේ බඩුවල මිල මේ අඩු කරපු බදුවල මිලට අනුපාතිකව අඩු වෙන්නට ඕන. ඒකයි මේකේ අරමුණ උනේ. ඒ කිරීම සඳහා රාජ්‍ය යන්ත්‍රණය කරකවන්න ඕනේ. අපිට පේන්නේ තුන ගරු සභාපතිතුමනි ප්‍රශ්න දිග්ගැහි ගැහි යනවා අයිතිකාරයෝ නැතුව. එළවලු මිල තාම ඉහෙලට ගියපු අවස්ථානවලදී තේ සම්බන්ධව පාරිභෝගිකයන් බාර ඇමතිවරයා කතා කරන්නේත් නැහැ. මුදල් ඇමතිවරයා කතා කරන්නේත් නැහැ. වෙළඳ ඇමතිවරයා කතා කරන්නේත් නැහැ. කොහේද ඇමතිවරයෙක් කිව්වා ඒ જાති කන්න නැතු ඉන්නේ. ප්‍රශ්නෙට වග කියන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව රැකියා දෙනවා කියලා අවුරුදු ගාණක් තිස්සේ ඒක කල් දාලා ඡන්දෙ ලඟුණාට පස්සේ ඔන්න මතක් කළා මොනවා හරි කරන්න පටන් ගත්තා. මේ අදින්නේ මොකටවත් නෙමෙයි ඡන්දෙට කන්න සිංගිනියන්නේ. අපනායන ශේෂ්ත්‍රයේ සඳහා විශේෂයෙන් අපි අත්සන් කරපු වෙළඳ ගිවිසුම් සඳහා විශාල විරෝධයක් ඉදිරිපත් කෙරුවට අද ශ්‍රී ලංකාව සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු වෙළඳ ගිවිසුම ගැන කිසිම කතාවක් නැහැ. MCC ගිවිසුම හරිනම් මේ රජයේ මතය අනුව මේක අයින් කරන්න ඕනේ. චෝදනා කරලා තිබුණා පහුගිය රජයේ තියෙන දූෂිත ක්‍රියාවන් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. මම පොලිසිය ඇමති නෙවෙයි, මට FCID එක ක්‍රියාත්මක කරන්න බෑ. මං ගන්න පුළුවන් හැම පියවරක්ම ගත්තා. කපිල චන්ද්‍රසේන කියන ඒ විධායක නිලධාරියා මම්පත් කරපු කෙනෙක් නෙවෙයි, ඒ හිටියේ පහුගිය ආණ්ඩුවේ ඒගොල්ලෝ පත් කරපු. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් මම පත් කරේ නැහැ. ඒ මම ඇමති වෙනකොට ඒගොල්ලෝ පත් වෙලා හිටියි. කවුරු හරි මට චෝදනාවක් කරනවා නම් මේවා දැනගෙන කතා කරන්න ඕනේ. මම මේ පාර්ලිමේන්තුවේ 10 වරක් විතර කතා කරලා තියෙනවා මේ ගැන තොරතුරු හෙළි කරලා. කවුද මේ අය පත් කරේ? කවුද මේ අයට වගකීම් බාර දුන්නේ? අනිත් එක තමයි මේ ඩොලර් මිලියන 98කට මේ අඩු කිරීම සම්බන්ධව යන්නේ ඒ කාලේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ කන්සල්ටන්ට්. ඒතර මුදල් අමාත්‍යංශයේ ලේකම් කොහෙද හිටියේ? චෝදනා කරන අයට මම කියන්න ඕනේ මම නීතිපති දෙපාර්තමේන්තුවට පවා දැනුවත් කරා. මේ උපදේශ මත තමයි අපි ක්‍රියා කරේ. අවශ්‍ය ලිපිත් එක්ක මම සාක්ෂි දීලා තියෙනවා. එම නිසා තාතත් මට ඇඟිල්ල දික් කරන්න බෑ. අප විසින් කරන ලද අකුසල කර්මයන් හෙවත් වැරදි ක්‍රියාවල ප්‍රතිඵල ගොනා පසුපස ඇදෙන කරත්තයසේ තමා පසුපසින් එන බව සිහියේ තබාගත යුතු බව මඩගසන්නන්ටයි වැරදි කරපු අයටයි මම අවධාරණය කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොඩනගන පුළුල් සංධානයේ හේතුවෙන් පවතින ඡන්ද ප්‍රතිශතයත් එම කණ්ඩායමට අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වුණා. ඉතින් මේක එතුමා දකින හීනය. දැන් මේ වෙනකොට පුළුල් සන්ධානයක් හදලා රටේ බලය ගොඩනැගීම සඳහා කටයුතු කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකේ වෙන්නේ තිබිච්ච ඡන්ද ප්‍රමාණය ලක්ෂ ගානකින් අඩු කරගන්න එක විතරයි. මොකද මේ තියෙන බෙදිල්ලත් එක්ක ඔය හදන පුළුල් සංධානය හරහා වෙන්නේ තවත් එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට කලකිරිලා උන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණයත් අහිමි වෙන එක විතරයි. විපක්ෂ නායකතුමාගේ එක ගෞරවණීය ඉල්ලීමක් කරන්න තියෙන ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තුවේ අවුරුදු 5 ඇතුළත පුළුවන් නම් 50ක 60ක් එකතු වෙච්ච ඒ විපක්ෂයක් හරි මේ රටේ ජනතාවට හරියට ලබා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම විතරයි අපිට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් මේ වෙලාවේදී කරන්න තියෙන්නේ. අද අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ විශාල අර්බුදයක් තියෙනවා. එක පැත්තකින් අලුත් මන්ත්‍රීවරු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකතු වෙලා නායකත්වයට විරුද්ධව කටයුතු කරනවා. ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඍජුවම කතානායකවරයාට චෝදනා කරනවා එතුමාගේ මයික් එක හැමතිස්සෙම ඔෆ් කරනවා කියලා. දැන් පාර්ලිමේන්තුවේ ඇතුළේ කතානායකවරයා විපක්ෂ නායකවරයා හිටපු අගමැතිවරයා මේ තුන්දෙනාගේ සටන ආරම්භ වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක වෙලාවක් එතුමගේ සන්ධානයේ ලේකම් රජිත් බද්දුම් බණ්ඩාර මැතිතුමාගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිත් පැත්තෙන් ප්‍රකාශ කරනවා නවින් දිසානායක මැතිතුමාගේ දැන් අද අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා අපි කාටද සුබපතන්න ඕන හැබැයි මේ දෙන්නටම වැඩිය මට නම් ගිහිල්ලා සුබපතන්න පුළුවන් අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයෙ වශයෙන් දිලිප් වේදාරච්චි මැතිතුමා පත් වෙනවා කියලා අපි දැනගෙන තියෙනවා අපි එතුමට සුබපතනවා වත්මන් ආණ්ඩුව 3/2 බහුතර බලයක් ලබා ගැනීමට උත්සාහ දරන්නේ සිය පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. නොවැම්බර් ජනාධිපතිවරණය පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ රජයට අවශ්‍ය කාලය තිබ්බා මේ රටට 2020 වර්ෂයට අයවැයක් ඉදිරිපත් කරන්න. ඒක පාර්ලිමේන්තුව ඒක කැබිනට් එකෙන් කරන්න බෑ. විතර කතා සභා කරලා සහෝදරයෝ ටිකට කතා සභා කරලා රටේ අයවැය තීන්දුව කරන්න බෑ. ඒක පාර්ලිමේන්තුවෙන් තීන්දුව කරන්න. නමුත් මොකද්ද කරේ ඉස්සල්ලාම පාර්ලිමේන්තුව මාසයකට කාලයක් පාර්ලිමේන්තුව කල් දැනුත් පුළුවන්. මේ කාලවකවානුවේ මේ රටට අයවැයක් ඉදිරිපත් කරන්න. පැහැදිලිව අපි ඉල්ලීමක් කරන මේ ආණ්ඩුවට මේ අඩාඩා ඉන්න එක නෙමෙයි. කල්ලි නෑ කියන එක අඩන්න එක නෙමෙයි. ඒවා ගැන හිතන්න තිබ්බා. දැන් තියෙන්නේ මේ රජයට වග කියන රජයක් හැටියට ඉතා පැහැදිලිව ඉක්මනින්ම අයවැයක් ඉදිරිපත් කරලා මේ ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි ඔක වෙයි දැන් අතපය කැඩිලා. දැන් මේ දවස්වල ජනතාවට සහනයක් ලබා දෙන්න බැරි මේ මාස තුනේ මේ ජනතාව ජීවත් වෙන්න ඕන නැද්ද? මේ 3/2 බලයේ ඉල්ලන්නේ ජනතාවට සහන ලබා දෙන්න නෙමෙයි තමන්ගේ පවුලේ බලය තව තවත් ශක්තිමත් කරන්න. කපිල චන්ද්‍රසේන මහතායි නෝනායි විතරක් නෙමෙයි ඒක බෙදා හරිලා තියෙනවා තව තුන් හතර දෙනෙක්. ඒ කාටද ඒ මුදල් ගියේ කියන එක මං හිතන්නේ මුළු රටම දැනගන්න ඕනේ. ඔබ දන්නවා එදා මේ වෙනකොට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කවුද සභාපතිවරයා හැටියට හිටියේ. ඒක ඉතා පැහැදිලිව මේ පරීක්ෂණ කටයුතු කරන්න. මේව ඉතා ඉක්මනින් කරන්න ඕනේ දේවල්. අපේ අයව අත්අඩංගුවට ගත්තේ එහෙමද? ඩොලර් මිලියන 2ක මේ වංචාවට නීතිය ක්‍රියාත්මක වන ආකාරය හරිම මන්දගාමී. ඒකින්ද ඉතා ඉක්මනින් කරන්න. දැන් මම අහනවා රජයෙන් විශේෂයෙන්ම දිනසියකට ආසන්න කාලයකට එනකොට මාස 3කට ආසන්න කාලයකට එනකොට මේ රජයේ ජනතාවට ලබා දුන්නු ගොඩක් දේවල් දීපු පොරොන්දු ඉෂ්ට කරනවා වෙනුවට අද කප්පාදු කරමින් යනවා. ඒවා නොගොවා ඉන්න තමයි අද රජයේ බලන්නේ. ඒ කියන්නේ අද මේ කාල සීමාව තුන රජයේ බලකොලොත් ඇකට අමාරු තැනකට අද වැඩිලා තියෙනවා. නොවැම්බර් මාසයේ 16 වෙනිදා වෙනකම් හරි තිබ්බ තත්ත්වය වාර්තාගෙන යන්න ආණ්ඩුව උත්සාහ ගන්න කියන එක තමයි අපිට කියන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව මෙවන විට 563 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය සංඛ්‍යාව 28,000ක් පමණ වන බවද විදේශ වාර්තා පවසනවා. කෙසේ වෙතත් රෝගීන් පිළිබඳව තොරතුරු චීනය විසින් වසන් කරන බවටද මෙවන විට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙනවා. එමෙන්ම වුහාන් සිට ශ්‍රී ලංකාවට පැමිණි සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා ගනිමින් පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ලොව පුරා පැතිර යමින් පවතින මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 563ක්.
වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 28,018ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගෙවුණු පැය 24 තුළදී චීනය තුළ නව මරණ 73ක් වාර්තා වන්නේ මෙම මාරාන්තික වෛරසය පිළිබඳ ලෝකවාසී ජීවිතවලට රතු නිවේදන නිකුත් කරමින් රටවල් 28ක කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති අතර චීනින් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් හා සිංගප්පූරුවෙන්. වෛරසයේ නිජභූමිය වූ චීනෙන් පිටත පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් එක් අයෙකු හොංකොං හා අනෙක් පුද්ගලයා පිලිපීන ජාතිකයෙක් වනවා. එසේම කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් තිදෙනෙකු දකුණු කොරියාවෙන් වාර්තා වන අතර ඔවුන් පසුගිය මාසයේ සිංගප්පූරුවේ සංචාරය කර ඇති බවයි කොරියාවේ රෝගපාලන හා මර්ධන මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ. චීනයේ වූහාන් නගරෙන් ඉවත් කරගත් මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වූහාන් නගරයේ සිට වී සිටි මලයාසියානු ජාතිකයින් 107 දෙනෙකු පසුගියදා කුවාලාලම්පූර් වෙත රැගෙන ආ අතර ඉන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කඩිනමින් ඔවුන් රෝහල්ගත කිරීමටයි බලධාරීන් පියවරගෙන තිබුණේ. එසේම අමෙරිකානු එක්සත් ජනපදයේද කොරෝනා රෝගය ආසාදනය වූ 12 පුද්ගලයාද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර ලොව තවත් සංවේදී පුවතක් චීනින් වාර්තා වන්නේ මෙම මාරාන්තික වෛරසයේ ලොව ලාබාලතම දරුවාට ආසාදනය වීමත් සමගයි. එම දරුවා බිහි වී පැය 30කට පසුව වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති අතර දරුවා ප්‍රසූත කිරීමට පෙර මවටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. එවැනි වූ තවත් සංවේදී පුවතක් චීනින් වාර්තා වන්නේ කොරෝනා වෛරසය පිළිබඳ ලෝකෙම කම්පා කරමින් ඒ චීන වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මිය යෑමේ පුවතක් වාර්තා වීමෙන් අනතුරුවයි. අදාළ වෛද්‍යවරයා චීනයේ වුනාන් පළාතේ ප්‍රාදේශීය සායනික පසුගිය ජනවාරි මාස 25 වනදා සිට දින 10ක් අඛණ්ඩව පැය 24 පුරා සේවය කිරීමෙන් දැඩි ආතතියට පත්ව හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. එසේම කොරෝනා වෛරසය මර්ධනයට සහ පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රජාවකින් අමරිකානු ඩොලර් මිලියන 675ක පරිත්‍යාගයක් ඉල්ලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ජිනීවාහි පැවති සමුළුවකට එක්වෙමුණි එම ඉල්ලීම සිදු කර ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් මනාල යුවළ නොමැතිව පැවැත් වූ මංගල උත්සවයක් පිළිබඳව සිංගප්පූරුවෙන් වාර්තා වනවා. අදාළ මනාල යුවළ තම විවාහ මංගල උත්සවයට පෙර චීනය සංචාරය කර සිංගප්පූරුවට යළි පැමිණ ඇත්තේ ජනවාරි මාස 24 වනදායි. ඒ හේතුවෙන් මෙම වෛරසය පැතිර යා හැකි බවට පියෙන් කිසිදු අමුත්තෙක් ඔවුන්ගේ මංගල උත්සවයට සහභාගී වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඔවුන් දෙදෙනා සිය මංගල උත්සව දිනයේදී උත්සව ශාලාවේ සිටි පිරිස සමග සම්බන්ධ වී ඇත්තේ වීඩියෝ ඇමතුමක් හරහායි. මේ අතර චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබාගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. එසේම කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු විදෙස්ගත වන චීන සංචාරකින්ගේ සංඛ්‍යා අඩුවීම හා මගේ ඉල්ලුම මත ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදුකරන ගුවන් ගමන් භාර තාවකාලිකව අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම ගුවන් ගමන් අඩු කිරීම අද සිට මාර්තු මාස 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැලැස්මෙඩුකගේ මලසිරුරක් වවුනතිව් පොලිස් වසමේ මුල්ලකමුන්න ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. මේ අතර මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේදී අද පෙරවරු සිදු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අද උදෑසන මඩකලපුව වවුනතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ පුද්ගල මලසිරුරක් ඇති බවට වවුනතිව් පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා. නිර්නාමික දුරකථන ඇමතුමක් හරහා මෙම තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වවුනතිව් පොලිසිය වහාම විමර්ශන ආරම්භ කර තිබෙනවා. නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පුද්ගලයෙකු තුවාල ලබා එම ස්ථානයේ මියගොස් සිට ඇති බවයි වවුනතිව් පොලිසිය ප්‍රකාශ කළේ. පසුව සිදු කළ සුව බැලීමේදී මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 55 වූ පොදුර් මඩකලපු ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් සැරයන්වරයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාලද දක්නට ලැබුණු බව ප්‍රදේශයේ අප වාර්තාකරුවන් පවසනවා. මෙම පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළා. මේ අතර මුලතිව් මාන්කුලම පාලෙප්පාණී ප්‍රදේශයේදී වෙඩිතැබීමකින් අදුදැසන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මාන්කුලම පොලිසිය ප්‍රකාශ කළේ කිල්නොච්චය උදේ නගර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදී තිදරු පියකු වන බල්රාජ ජගදීශ්වරන් නැමැති පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. පෞද්ගලික අරවුලක් මත වෙඩිතැබීම සිදු කර ඇති අතර වෙඩිතැබූ පුද්ගලයා සොයා පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ කුඹුරක් සම්බන්ධයෙන් පැවති ගැටුමක් මත හටගෙන ඇති ආරවුලක් දුරද ගියාමෙන් වෙඩිතැබීම සිදු ඇති බවට අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලබනවා.
ත්‍රිකුණාමලය තඹලගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා එකම දිශාවකට දහවැඩි වූ සුකුපුභෝගී බස් රථයක් සහ ළඟම බස් රථයක් ත්‍රිකුණාමලය තඹලගමුව 99 මන්සන්තියේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබුවන් ත්‍රිකුණාමලය තඹලගමුව සහ කන්තල යන රෝහලවලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. සුකුපුභෝගී බස් රථයේ රියදුරට නිඳයම හේතුවෙන් පසක නවතා තිබූ අදාළ ළඟම බස් රථයේ පිටුපස ගැටී ඇති අතර මෙම සුකුපුභෝගී බස් රථයට මාර්ග බලපත්‍රයක්ද නොමැති බවයි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තඹලගමුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. සියත මාධ්‍යාලය විසින් පිහිටක් නැති ජනතාව උදෙසා නොමිලේ පවත්වනු ලබන සියත ලෙංගතුකම වෛද්‍ය කඳවුර හෙට දිනේදී කෑගල්ල තෝලංගමුව ශ්‍රී නාගරුකාරාම ටැම්පිට විහාරස්ථානයේදී දවස පුරා පැවැත්වීමට සූදානම්ව සිටිනවා. හෙට උදෑසන ආරම්භ වන මෙම වෛද්‍ය කඳවුර පිළිබඳව තෝලංගමුව ශ්‍රී නාගරුකාරාම විහාරාධිපති පූජ්‍ය ඇලගමුවේ රත්නජෝති හිමියන් මෙලෙස අදහස් පළ කළා. අද දවසේ අපි රැඳී සිටින්නේ කෑගල්ල තෝලංගමුව ශ්‍රී නාගරුක්කාරාම ටැම්පිට පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ සියත ලෙංගතුකම සමාජ සත්කාරමය වැඩසටහන හෙට දවසේදී මේ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. සියත ටීවී සමග ඓතිහාසික බුරුන්නෑව ශ්‍රී නාගරුක්කාරාම ටැම්පිට රජමහා විහාරස්ථානයේ සමග එක්ව සෞඛ්‍ය සායනය හෙට උදෑසන 9 සිට අපේ විහාරස්ථානයේ සිට පැවැත්වීමට නියමිතයි. ප්‍රදේශවාසී සැදැහැවතුනි, ඔබ සැමට හෙට අපහා විහාරස්ථානය හා සමග සියත ලෙංගතුකම එකතු වෙන හැටියට ඇරයුම් කර සිටිනවා. එමෙන්ම එළඹෙන නවන් පුන් පොහෝදා සියත ටීවී අමාවැස්ස වැඩසටහන දවස පුරා සජීවී විකාශනයක් සිදු කෙරෙන බැවින් ප්‍රදේශවාසී පින් කැමැති ඔබ සැමට සහභාගී වන ලෙස ඇරයුම් කර සිටිනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. පාකිස්තානු ගුවන් හමුදා ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ 5 දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. පාකිස්තානු ගුවන් හමුදා ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර නිල හමුව අද දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු වූ අතර මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ හරින්ද සහභාගී වී සිටියා. මහියංගනය මූලික රෝහලේ සේවකයෙකු විසින් රෝහල් භූමිය තුළ වගා කරන ලද බඩේරුකු ගසක කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීමේ ඉතාමත් විරල අවස්ථාවක් අපට වාර්තා වුණා. යාපනය බොහොදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් කෙරළ ගංජා කිලෝග්‍රෑම් 10කට අසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. අද අලුයම ඩුබයි සිට ශ්‍රී ලංකාවට පැමිණි නුවරගල ගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පමණ ගුවන් මගියෙකුගේ ගමන් මඩු තුළ සඟවා රැගෙන එන ලද රුපියල් 15,72,000 වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි 156ක් කටුනායක රේගු නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. නීලහරිත ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහන යටතේ නවික හමුදාව විසින් ගාලු මෝතරු පිටියේදී සොයාගෙන සංරක්ෂණය කරන ලද කැස්බේ බිත්තර තුළින් පිටතට පැමිණි පැටවුන් 83 දෙනෙකු සාගරයට මුදාහැරීමට නවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා. ඒ සමගින් අප සූදානම් වන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්නට. අප සූදානම් හෙට උදෑසන 6ටත් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමුවන්නට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.